මම දන්නේ ඔයගොල්ලෝ කී දෙනෙක් දන්නවද කියලා නමස්කාරය කියන්නේ මොකද්ද මම ගොඩක් කතා කරලා තියෙන නමස්කාරය ගැන නමස්කාර කරනවා කියන්නේ අපි අර ආසියාතික විදිහට වැඳලා මෙහෙම කරන එක නෙමෙයි ඔළුව නමන එක නෙමෙයි ඒක නෙමෙයි දෙවියන් වහන්සේ නමස්කාර කරනවා කියන්නේ විනාය වගේ දෙවියන් වහන්සේ නමස්කාර කරනවා කියන්නේ බිම පෙරලෙන එකවත් බඩ ගාන එකවත් ඒවත් නෙමෙයි නමස්කාරය සැබෑ නමස්කාරය ගැන යේසුස් වහන්සේ ඉඟියක් දුන්නා සමාරිතේ කාන්තාවට කියලා කිව්වා කාලයක් එනවා මේ වෙනකොටත් ඇවිල්ලා තිනවා කියලා උන්වහන්සේ කිව්වා නමස්කාර කරන අය දෙවියන් වහන්සේව නමස්කාර කරන අය අතනවත් මෙතනවත් ඒ කන්දෙවත් මේ කන්දෙවත් නෙමෙයි හදවත ඇතුළාන්තයෙන් සත්‍යතාවයෙන් ආත්මෙන් නමස්කාර කරනවා කියලා. එකකින් අදහස් කරන්නේ මොකද්ද? ශරීරයේ ස්වභාවය නෙමෙයි. අපේ වචනත් නෙමෙයි. මොකද උන්වහන්සේ කිව්වේ නෑ වචනෙන් නමස්කාර කරනවා කියලා. උන්වහන්සේ කිව්වේ ආත්මෙන් සත්‍යතාවයෙන්. ආත්මෙන් සත්‍යතාවයෙන්. ඒ ආත්මය කියලා කිව්වේ ස්පිරිට් එකෙන්. අපේ ස්පිරිට් එකෙන්. ශුද්ධ ආත්මයන් වහන්සේ මෙහෙවන අපේ ආත්මයෙන් අපේ ස්පිරිට් එකෙන් ඒ වගේම ඒක සැබෑකමින් අවංක ස්වභාවයෙන් අවංකව නමස්කාරය කියලා කියන්නේ මගේ සියලු දේ මම යටත් කරනවා කියන එකයි නමස්කාරය කියන වචනේ අර්ථය ඒකව දන්නවා අපි පුරුදු වෙලා තියෙන මේ ආසියාතික අය අපි පුරුදු වෙලා අපි වෙන වෙන පසුබිම් දැකලා හරි අවිල්ලා හරි ඒක නිසා ඒ නමස්කාර කරන විදිහට නමස්කාර කරන්න. දේනස කිව්වා අන්‍ය ජාතීන් ඔවුන්ගේ දෙවිවරුන් නමස්කාර කරන විදිහට නුඹලා මට නමස්කාර කරන්න එපා. මම කියවල බලන්න නික්මයන් පොත, ලෙවි කතාව, ගණන් කතාව, ද්විතීයි කතාව ඔක්කොගෙම තියෙනවා. අන්‍ය ජාතීන් ඔවුන්ගේ දෙවිවරුන් නමස්කාර කරන විදිහට නුඹලා මට නමස්කාර කරන්න එපා. ඉතින් අන්‍ය ජාතීන් නමස්කාර කරන විදිහට තමයි අපි උත්සාහ කරන්නේ නමස්කාර කරන්න උන්වහන්සේ. හරි. නේද? එහෙම හරියන්නේ නැහැ. ඒක උන්වහන්සේ නමස්කාරයක් වෙන්නේ නැහැ. හරි. උන්වහන්සේගේ නමස්කාරය කියන්නේ මොකක්ද දන්නවද? අපේ හදවත ඇතුළාන්තයෙන් අපේ ඇතුළෙන් අර සාමාන්‍ය කතාවෙන් කියන බොක්කේ ඇතුලෙන් ඇතුලෙන් එන ගරුත්වය උන්වහන්සේ උසස් බව දැන හරි ඒ දෙවියන් වහන්සේට අපි අපේ සියලු දේ යටත් කරනවා ඒකයි නමස්කාරය නැතුව වෙන මොකුත් නෙමෙයි මල් පූජා කරන්න බෑ පළතුරු වට්ටි පූජා කරන්න බෑ සත්තු පූජා කරන්නත් බෑද මොනවද වා වාගේද ඒක තමයි නමස්කාරය කියන්නේ ඉතින් අපි ගීතිකාව පාවිච්චි කරනකොට අපි ගීතිකාව ගයනකොට අර මේ මොකද්ද අපි අන්තිමට ගායනා කරේ බැඳ වැටිනේ ඕ උන්වහන්සේගේ මහිමය නිසා උන්වහන්සේගේ අලංකාරත්වය නිසා උන්වහන්සේගේ විශාලත්වය නිසා අපි වැඳ වැටිලා අපේ ජීවිත උන්වහන්සේ ඉදිරියේ යටත් කරනවා ඒකයි සැබෑ නමස්කාරය හා මම මයිගෙන නෙමෙයි කතා කරන්න යන්නේ මට දෙවියන්ස වෙන දෙයක් කතා කරන්න කියලා කිව්වේ ලූක් 8 වෙනි පරිච්ඡේදය මම ගිය සුමානේ කතා බහ තුල මම කතා කරේ ඔය ගැන. කී දෙනෙක් බැලුවද ඒක මන් දන්නේ නැහැ. හරි. කතා බහ තුල මම කතා කරේ ඔය ගැන. හරි. මම ඒක එක දෙයක් මට ඕනේ ඔගලොත් එක බෙදා ගන්න මම ඊයේත් ඒක කතා කරා. අර භූමි හතරක් ගැන කතා කරානේ නේද? බීජේ වැටුණු භූමි හතරක්. එතකොට එක භූමියක් තමයි මේ වල් පැල තිබිච්ච භූමිය. හරි. දැන් ඔතනද අපි ඇත්තටම අපිව අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ගොඩක් අයට එතන මොකද අපේ වටේ වල්පැල ගොඩයි
මොනද ඒ වල්පැල මොනද ඒ වල්පැල අපේ අවට වල්පැල ගොඩයි මොනද අපිට අපිට ලෝකෙන් එන ප්‍රෙෂර් එක ගොඩයි හරි මිනිස්සු බීජේ වැටුනහම අපිට අපිට ලොකු යුද්ධයක් තියෙනවා මෙතනින් ජය ගන්න හරි මොකද ජය ගන්න මේ 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 ලෝකේ ඉන්න මිනිස්සු කරන දේවල් දැකලා අපි ඒ විදිහට කරන්න අපි අරමුණු කරගෙන හිටියා ඊට පස්සේ මෙන්න යේසුස් වහන්සේගේ පණිවිඩය අපිට ඇහුණා ඒ ඇහුණා මොකද වුනේ අපි ඒකට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි යේසුස් වහන්සේ කියන්නේ ඔය දන්නවද ඒක යේසුස් වහන්සේගේ මෙසේජ් එක මොකද්ද ආ නුඹලා මේ පොළවේ මීට පස්සේ සාර්ථකව ජීවත් වෙන පිණිස මං කුරුසේ මැරුණා මොකද මම කුරුසේ මැරිච්ච නිසා නුඹලාට ගෙයක් හම්බ වෙනවා නුඹලාට කාර් එක හම්බ වෙනවා නුඹලාට ජොබ් එක හම්බ වෙනවා නුඹලාගේ ආදායම වැඩි වෙනවා එහෙම කිව්වද මේ 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 ලෝකේ සුඛිත මුදිත වෙනවා කියලා කිව්වා අර දේශපාලකයෝ කිව්වා ඔයාට සාර්ථක ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන මුදල් ඔයාට ෆික්ස් ඩිපොසිට් එකේ දාන්න තරම් ඔයාට සල්ලි හම්බ කරන්න ඔයා යනවා ඒ නිසා ඔයා සමාජයේ ආඩම්බරකමින් උසස්ස ඔලූසගෙන ජීවත් වෙනවා එහෙමද කිව්වේ ඒක තමයි උගන්වන්නේ නේ චච්චි හා මොකද ඉස්සෝස කිව්වේ යේසුස් වහන්සේට ඕන උනේ මේ ලෝකේ ඔගලන්ව සාර්ථක කරන්න නෙමෙයි හැබැයි ඒක වෙයි හැබැයි ඒක නෙමෙයි මොකද මේ ලෝකයත් එහි ඇති දේ සියලු දේ විනාශ වෙනවා මේ මුළු ලෝක සිස්ටම් එකම පාලනය කරන්නේ යක්ෂයා බබිලෝනි ක්‍රමය. ඒතර මේ යේසුස් වහන්සේ යක්ෂයාගේ ක්‍රමය තුල අවසාර්ථක කරන්නේ. සෝරි. ඒක තමයි ඇත්ත. ඒක තමයි යේසුස් වහන්සේගේ පණිවිඩය. මේ චර්ච් එක අද මේ ඇමරිකාවෙන් ආපු සපලත්වේ පාඩම් ටික නිසා මොකද වෙලා තියෙන්නේ දන්නවද මුළු ලෝකෙටම? යේසුස් වහන්සේගේ මෙසේජ් එක හැම පිටින්ම විකෘති කරලා තියෙනවා. චර්ච් එක ඇතුළේ ඉන්න යකා මුළු පණිවිඩය හැම පිටින්ම විකෘති කරලා යේසුස් වහන්සේ කතා කරේ මේ ලෝකේ රාජ්‍ය ගැන නෙමෙයි පිලාත් අහනකොට ඔයා රජ කෙනෙක්ද කියලා යේසුස් කිව්වා ඔව් කියලා හැබැයි මගේ රාජ්‍ය මේ පොළවේ නෙමෙයි මොකද මගේ රාජ්‍ය මේ පොළවේ නම් මගේ සොල්දාදුව ඇවිල්ලා යුද්ධ කරනවත් එක්ක මගේ රාජ්‍ය තියෙන්නේ ස්වර්ගයේ ඒක ස්ථාපිත කරන්න යන උන්වහන්සේ ළඟදීම අන්න ඒ යේසුස් වහන්සේගේ රාජ්‍යයට තමයි අපි සූදානම් වෙන්නේ දැන්. උන්වහන්සේ මෙතන ඉන්න අය උන්වහන්සේ තෝරගත්ත අය උන්වහන්සේ මොකද මේ මේ පොළවේ අත්තිවාරම දාන්න කලින් නියම කරපු අයව උන්වහන්සේ එකතු කරමින් සිටිනවා. මොකටද? ඒ රාජ්‍යයට. හැබැයි මේ වෙනකොට දේව රාජ්‍ය තියෙන්නේ කොහෙද? ඔය අතුල, මන් තුල. දේව රාජ්‍ය නුඹලා අතුලයි. එතකොට ඔයා හිතන්ට අතුල් වෙනකොට මොකද වෙන්නේ මේ ලෝකෙන් ඔයාට එනවා විරෝධය. එතකොට අපි ඉන්නේ වල් පැල ගොඩක් මැද්දේ වගේ හරිනම්. හරිද? හැබැයි මොකදනද වෙන්නේ? අපි ඒ වල් පැල ඉන්න තත්ත්වේ හිටියොත් මොකද වෙන්නේ? වල් පැල වලට මොකද වුනේ ඒ උපමාව හැටියට. වල් පැල වැඩි වුණා, බීජය යට වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? वाल पहले वैडी वेला चर्च के तुले सब उन्वहांसे करंड आपु दे यटा कर लाती है कुरुसे मिनिस्सुंट हतुरु कमाक वेला अद कुरुसे पूजा वगैरह कथा करने मने आ एक कुरुसे पूजा वगैरह कथा करने मटे पार्टी का दान बुलवा मगर यह मेरुना मटे जोली है अरे अरे एक एक कथा कौन है कुरुसे आरागन आप ये ना क्या लाने मुकद सीती का जीवित है बादो हरि मामा दरने मंग दरने के टीने वायु सिंधु किया क्या गुड़ा का दरने के टीने आ गीती का एक है जीवित बाधक परदा चाय गाना एक हरि शोक सिंधु मामा दरन कीनोट का मैं हागन ही दी जीवित बाधक बाधक तीनों तो गाटा रहे माटा भीतर है मांगी दरने බාධක තියෙනවා මොකද කිය ජීවිත බාධක
ඒක අපි මොකද කරන්න ඕනේ බාධකය බාධකය පරද්දන්න ඕනේ බාධකය පරදා අපි ජය ගන්න ඕනේ දැන් බාධකයට අපි යට වෙලා බාධකේ ජය ගන්න බෑ අදනද අද බාධක මේ කොච්චර තිබුණාද මෙතනට මේ මේ රැස්වීමට බස් නෑ කෝච්චි නෑ පෙට්‍රල් නෑ අරව නෑ මේව නෑ වෙන අය නම් මේක කැන්සල් කරලා දාලා හරි ගොඩක් 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 බාධක හරි මේ 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 දෙයට ගොඩක් බාධක ඊයේ ඊයේ ඊ අශාන්ත සිද්ධ වුණා මම කන්ද පාමුල දාලා අරින්න පෙට්‍රල් නැතුව අර හීරස්සගල කන්ද මන් දන්නේ කිලෝමීටර් කීයක්ද කියලා නැග්ගා පයි හරි බාධක හැබැයි බාධකයට මං යට වෙන්නේ නැහැ මොකද වුනේ යකා මන් දන්නේ මොන මොන හරි සෙල්ලම් ටිකක් දැම්ම අයියේ හරි අර හීරසකල් මන් නගිනුටයි තේරුනේ කද්ද තියෙන්නේ මෙහෙම නෝ නෝන් ස්ටොප් කන්ද එක තැන්නක් පොඩ්ඩකට අහුවෙන්නේ නැහැ මෙහෙම තියෙන්නේ කන්ද බාධකේ ජය ගන්නවා කියන්නේ ඒකයි බාධකේ ඉවරයි බාධකේ පරාදයි මේ මෙතනට එන්න බාධක තිබුණා හැබැයි ආවා නැද්ද මාවනල්ලි ඉඳන් ආවා ආ මාතල ඉඳන් ආවා ඒ බාධක ජයගෙන එනවා හරි නේද බාධකයට ජය ගන්න දෙන්න එපා හරි ඒ වගේ අපිට අපිට අර බීජේ වැටෙන වෙලාවේ අපි සමහර වෙලාවට ඉන්නේ අර වල් පැල මැද්දේ ඒ ඒ ඒ වල් පැල තියෙන භූමියේ වැටිච්ච බීජ වෙන්ට එපා. හරි. මම ඔයගලන්ට කියන්නම්. වල් පැල උදුරන්න ඕනේ. වල් පැල බාධකයේ කියන වල් පැල කියන බාධකය ජය ගන්න ඕනේ. හරි. බලන්න මේ අය යේසුස් වහන්සේ කියන කතාවක් තියෙනවා එතන. ඒකේ තියෙනවා පොඩක් දාන්නකො ලූක් 8 14 लू कटे दाहतरे कथा कर लकीन खटु अत्तरे वेटुनु एवानं वचनय असा तमुन्गे जीवित गमने इक्यानि एआय जर्नी कट अतुल वुना गुड़ा कायवगे जर्नी कट अतुल वुना एगुलु मेक अहुवा सबैवो दे आहागत्ता एक पिलिगत्ता एकट आसा वुना एकट अतुल वुना अबे अतुल वुना मुकद वुने एही जीवित गमने तीन मुनाद वेहसीम वस्तुव सेप जीविकाव मेक वेहसेन नोने अपि जीविते वेहसेन नोने वेहसीम तीन जीविते वेहसीम वलिन वस्तुवेन सेप जीविकावेन मे देवाल निसा ए देवाल होयागन यान निसा वस्तुव होयान गियोत मे 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 जीवित वेहसेन नगत्तोत ए वगेम සප ජීවිකාව ගැන සිහින මවාගෙන ඒ ටාගට්ස් වලට යන්න ගියොත් මොකදනද වෙන්නේ මොකදනද වෙන්නේ වචනය යට වෙනවා ඒක අපේ choice එක ඒක අපේ තීරණය අපි හැමෝටම තියෙනවා ඒ ඒ ඒ ප්‍රෙෂර් එක නැත්තම් ඒ ඒ දේ මොකද අපිට හිඟකමක් එනකොට මොන හරි අවශ්‍යතාවයක් එනකොට හිතනවා අර බලන්නකෝ අර මිනිස්සු කොච්චර දෙනවද අපිනේ මේ කට්ට කන්නේ හිතනවද මට විතරයි මං දැන හිතන්නේ මේ 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 දේ තුල යන එක හරි අමාරුයි येसुस वंशी को लेसी किया येसुस को भय वेंडिपा ओब इन्ने रोसमल यहानावक दैन ओया वॉक इन द पार्क वगे पार्क एके वॉक एक वगे ओयाट किसी प्रश्नयक वेन्ने ओयाट किसी अभियोगयक वेन्ने ओयागे हेम दीम हरियंट एनवा किला किवद एहेम उगन्नन अय इन्नो मैं एगुलंट कीन नम कटट आव मंग नवत्त गत्ता येसुस वंशी एम किवे नै उन्नासे किवे मोकद दन्नोद ජීවණයට යන මාර්ගය පට ඉස්සර කිව්වෙ මොකද? ගේට්ටුව ඇතුල් වෙන දොරටුව පටුයි. මාර්ගය දුෂ්කරයි. ඒක හොයාගන්නේ
ටික දෙනයි. ජීවනයේට ඇතුල් වෙන්නේ බොහොම ටික දෙනයි. මේ කෝටි ගණන් සෙනග හිටියට, ලක්ෂ ගණන් සෙනග චර්ච් එකේ හිටියට හරි. ඇතුල් වෙන්නේ ටික දෙනයි. ඇතුල් වෙන්නේ ටික දෙනයි. බොහොම ටික දෙනයි. හරි. එනිසා ඔයා ඒ ටික දෙනාට ඇතුල් වෙන්න ඕනේ. නැත්නම් ඔයා ඔයා ඒ ටික දෙනා වෙන්න ඕනේ. විනාශයට යන මාර්ගය පළල්. දුරටුව විශාලයි. හැබැයි ඒක මාර්ගය පහසුයි. ඒකට බොහෝ දිනෙක යනවා. බොහෝ දිනෙක ඒකට යනවා. බොහෝ දිනෙක යනවා. ඒ බොහෝ දින අතරට නෙමෙයි ඔයා යන්න ඕනේ. ඔයා රැල්ල නෙමෙයි යන්න ඕනේ. මම කතා කරන්නේ මේ චර්ච් එක ඇතුළේ තියෙන රැල්ල. හරිද? හරි කම්ෆර්ටබල්. මට එතන හරි අමාරුයි. මේ 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 ගමන හරි අමාරුයි. අර බලන්න අතන හරිම ලේසිනේ. ප්‍රශ්නයක් නැහැ. මං ගියා. මං කතා කරා. මං ආවා. ගෙදර ආවා. ජොලියේ හිටියා. හැබැයි දන්නේ නැහැ ඉතුරු ටික මොකද වෙන්නේ කියලා. යේසුස් වහන්සේ ඉස්සරහා හිටගෙන විනිශ්චය දවසේදී උන්වහන්සේ ගිනිවිලට දානකොට too late. එතකොට කිය, ඔයා මං මං ඔයාව නමස්කාර කරානේ. මං ඔයාට අරව දුන්නානේ. මං ඔයාට මේවා කරානේ. ඔබ මාව දැනගෙන හිටියේ නැහැ. මං ඔබ අඳුරන්නේ නැහැ. ඵලයා යේසුස් ඵලයා. කියලා තමයි යේසුස් වහන්සේ කියන්නේ යන්නේ. අන්න එතකොට too late. එනිසා මේ 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 දීලා තියෙන උපදෙස්. මේ දීලා තියෙන උපදෙස් අපිට දීලා තියෙන්නේ පිළිගන්න ඕන නිසා. එතකොට කියලා තිනවා මේ මේ මේක මට පෙන්වන්න ඕනේ මෙන්න මේකයි. වෙහෙසීම් වලින්ද වස්තුවෙන්ද සැප ජීවිකාවෙන්ද ඒ දේවල් වලට අපි යොමු වුණොත් වචනය යට වෙනවා. ඒ විතරක් නෙමෙයි සම්පූර්ණ සම්පූර්ණ පල නෑ. වැරදි වචන වැරදි ට්‍රාන්ස්ලේට්. No fruit to maturity. ඒ කියන්නේ සම්පූර්ණත්වයට පල දරන්නේ නෑ. ඒකයි අර්ථය. සම්පූර්ණත්වයට පල දරන්නේ නෑ. No fruit. No fruit. ඒ කියන්නේ fruit නෑ. පල නැහැ. මොකටද? maturity එකට. සම්පූර්ණත්වයට. යේසුස් වහන්සේ ආවේ මොකටද දන්නවද? සුද්ධ සිංහලෙන් මං කියන්න. ආයි වහෙන් ඔරෝ ඕන්නේ නෑ. යේසුස් වහන්සේ මේ පොළවට ආවේ නැවත දෙවියන් වහන්සේගේ ස්වභාවය අපි තුල ඇති කරන්න. නැවත ඇති කරන්න කියලා කිව්වයි දන්නවද? ආදම් තුල එක තිබුණා. ආදම් මේක කා ගත්තා? අනා ගත්තා. නැවත අපි තුල ඒ ස්වභාවය ඇති කරන්න තමයි යේසුස් වහන්සේ ආයි. මොකද එතකොට තමයි දෙවියන් වහන්සේත් එක්ක ඇවිදින්න පුළුවන් වෙන්නේ. ආදම් දෙවියන් වහන්සේත් එක්ක ඇවිද්දනේ. ඒ වගේ නැවත දිවනසති කැවිදින්න පුළුවන් වෙන්නේ ඒ ස්වභාවය ඇති වුණොත් විතරයි. ඉතින් ඒ ස්වභාවය ඇති වෙනදී බාධකේ තමයි පාපය. උන්වහන්සේ කුරුස පූජායන බාධකයන් කරා. හැබැයි දැන් අපිට කියනවා යාගේ ස්වභාවයට හැරෙන්න. සම්පූර්ණත්වයට එන්න. මැචියුරිටි එකට එන්න. ඵල දරන්නේ නැහැ මැචියුරිටි එකට අර දේවල් වුණොත්. අපි වෙන්න ඕනේ මොකද නේද? ඊළඟ පදේ. වෙන්න ඕන තැන තියෙන ඊළඟ පදේ. සරුබිමේ වැටුණු බීජ නම් අවංක වූ මුලින්ම සිත අවංක වෙන්න ඕනේ. ඔයා අවංක වෙන්න ඕනේ. ඔයා ඔයාට අවංක වෙන්න ඕනේ ඉස්සල්ලාම. ඊට පස්සේ දෙවියන් වහන්සේට අවංක වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ ඉදිරිය වගේ සිතින් අවංක වුණේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. ජෙනුවි වගේ ෆේත් එක ජෙනුවින් වෙන්න ඕනේ. ජෙනුවින්. ජෙනුවින් කියලා කියන්නේ ඇයි දන්නවද? ඔයා සම්පූර්ණ කැප වෙන්නේ දෙවියන් වහන්සේට කීකරු වෙන පිණිස විතරයි. ජෙනුවින්. මගේ අරමුණක් ඉෂ්ට කරගන්න මට තියෙනවා. එනිසා මම චර්ච් එකට ගිහිල්ලා මම එයාව නමස්කාර කරලා මම එයාමට දෙනවා. ඉතින් මම කියන දේ තහගෙන ඉඳලා මම එනවා නෑ. ඒක හරියන්නේ නෑ. ඒක හරියන්නේ නැහැ. ජෙනුවින් කියන්නේ ජෙනුවින්. ඔයාට වෙන ඩබල් ගේම් නැහැ. ඔයාගේ ඔයාගේ වෙන 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 යටි අරමුණක් නැහැ. හිඩන් එජෙන්ඩාස් නැහැ. ජෙනුවින්නස්. අවංක සිත. යහපත් සිත. යහපත්. යහපත් එක්කනේ මේ ලෝකේ හිටියේ. මිනිස්සෙක් විදියට. යේසුස් වහන්සේ විතරයි. අන්න ඒ සිත. යේසුස් වහන්සේගේ සිත.
අපි අවංක වෙන්න ඕනේ යහපත් සිත. මේ දෙකම අපි තුල ඇති කරන්නේ අප තුල වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ සිත අප තුල ඇති කරන්නේ. අන එහෙම සිතින් තමයි වචනය අහන්න ඕනේ. වචනේ අහලා කියන්නේ මේ මේ කන් වලින් අහපු එක නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඔයා සිතින් කොහොමද ඒක අහන්නේ? ආත්මෙන් කොහොමද අහන්නේ? එහෙම අහලා තදින් අල්ල ගන්න ඕනේ ඒක. ඇයි නිකන් නිකන් අල්ල ගන්න තියනවා කියලා කියන්න තියුණානේ. අල්ලගේ ඒක තුන අල්ලගත්තා කියලා. ඇයි තදින් අල්ල ගන්න කිව්වේ? ඇයි ඒ? හා? අත අරින්න නෙමෙයි හොරකම් කරන්න එකෙක් ඉන්නවා. තදින් අල්ල ගන්න කිව්වේ ඒකයි. වචනය ඔයාට දැම්මහම ඔයාගේ වටේ කැරකෙනවා එකෙක්. ගොරවන සිංහෙක් වගේ. මොකටද? කවද ගිල ගන්න කියලා. යක්ෂයා එන්නේ හොරකම් කරන්න, මිනි මරන්න, විනාශ කරන්න. දාපු බීජේ හොරකම් කරනවා. හරි. ඒ නිසා හොරකම් කරන්න ඉඩ දෙන්න එපා. අල්ල ගන්න තදින්. තදින් අල්ල ගන්න. තදින් අල්ල ගන්න. එහෙම අල්ලගෙන ඉවසන්න. හා අද කාලේ සමාජයට බැරිම දේ තමයි ඉවසන්න. ඇයි දන්නවද? ඔයා දන්නවද අපි පුරුදු වෙලා තියෙන්නේ මොනටද කියලා? ටීවී එකක් හැදුවා. ටීවී එකට ඔන්න ආකර්ෂණය වුණා. ටීවී එක තිබ්බ සාලේ. ඊට පස්සේ මොකද වෙන්නේ? හැම වෙලාවෙම මෙතනට ගිහලා ස්විච් එක මාරු කරනවා. වොලියුම් වැඩි කරන්න ඕන නම් වොලියුම් වැඩි. මේක හරි වදයක්. නැගිටලා යන්න ඕනේ. ආපහු වාඩි වෙන්න ඕනේ. ඒක. ඊට පස්සේ හැදුවා රිමෝට් එක. දැන් මොකද කරන්නේ? වාඩි වෙලා ටින් ටින් ටින්. හරි. නේද? අර පොත්තම ඔබපු ගමන් වෙන්න ඕනේ. ඊට පස්සේ ආවා ඉන්ටර්නෙට් එක. ඉන්ටර්නෙට් ආවහම ඉතින් මුල් කාලේ 2G. හරි. මන් දන්නේ නැහැ 1G ද 2G ද මන් දන්නේ නැහැ මොනවද කියලා. ඉතින් ඕක ඒ දවස්වල ඕක ඉතින් හරි ලොකු දෙයක්. හැබැයි ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? මොකක් හරි බලන්න යනකොට කැරකෙනවා. කැරකෙනවා කැරකෙනවා. ඔබපු ගමන් එන්න ඕනේ. නැත්තම් අප්සට්. මේක කැරකෙනකොට හරි අප්සට්. හරි. ඊට පස්සේ ආවා 4G. ඇවිල්ලා මේ වයින්ෝට දැන් හරි ෂෝ. ටක් මාර ෆාස්ට්. දැන් හරි. ටික කාලයක් ගියම ඒකත් ෆාස්ට් මදි. දැන් 5G ඕනේ. දැන් අර ඔබපු ගමන් ටංගලා ඉන්නවනේ වින්තූරේ. ඇයි ඉවසීම නැහැ? අර ඔබපු ගමන් ඔක්කොම තියෙන්න ඕනේ. ඒ නිසානේ දැන් කෑම කනකොටත් ඔක්කොම තියෙන්නේ ඉන්ස්ටන්ට්. ඔක්කොම තියෙන්නේ ඉන්ස්ටන්ට්. අර මොනවාද කපලා, තම්බලා, පහේ දාලා, අරව දාලා ඒව මුකුත් කරන්න කැමති නැහැ. ඉන්ස්ටන්ට් වෙන්න ඕනේ. දාපු ගමන් හොද්ද තියෙන්න ඕනේ. නේද? ඉස්සර හාල් ගත්තාම අපි හාල් හොදලා ගරලා ගල් අයින් කරලා වැලි අයින් කරලා එහෙම තමයි තැම්බුවේ නේද? දැන් ගල් වැලි අයින් කරපුවාම ගන්නේ. ඒකටත් මැෂින් හදලා. ඇයි ඔක්කොම ඉන්ස්ටන්ට් ඕනේ? ඉවසන්න පුරුදු නැහැ. ඇයි අපි හරි බිසි වෙලා. ඉතින් ඒක නිසා පළදැරීමත් ඉන්ස්ටන්ට් වෙන්න ඕනේ. ඒකත් බලාගෙන ටංගලා අපකව පළදරන රර ගලා මොකක් හරි ගහකින් ඇවිල්ලා ගෙඩි ඇවිල්ලා අරව වෙලා මේ වෙලා බලාපොරොත්තු වෙන්නේ ඒක. දෙවියන් වහන්සේ ළඟට ආවම බලාපොරොත්තු වෙන්නේ ඉන්ස්ටන්ට් ඔක්කොම ටාන් 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 ගාලා ඔක්කොම වෙන්න ඕනේ. නේ? පුරුදු වෙලා තියෙන්නේ එහෙම. නැද්ද? ඉවසීමේ පළදරනවා. With patience bring forth fruit. ඉවසීමෙන් ඉවසීමෙන් පළදරනවා. පළදරනවා කියේ මොකද්ද? මොකද්ද ඵලය? උන්වහන්සේ කතා කරන මේක මොකද්ද ඵලය? සම්පූර්ණත්වය. මුද ඉස්සල පදේ කිව්වේ ඒකනේ. සම්පූර්ණත්වයට පළදරුවේ නෑ ඒගොල්ලෝ. නේද? ආ. සම්පූර්ණත්වයට පළදරනවා. සම්පූර්ණත්වයට පළදරනවා. දැන් සම්පූර්ණත්වයට එන්න එක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙලා තියෙන. අපි දැන් දාමු කොලොස්සියේ 1:28. ඒක නිසා පාවුලතුමා කතා කරලා කියනවා. අපි නම් ක්‍රිස්තුස් වහන්සේ තුල සියලු මනුෂ්‍යයන්
සම්පූර්ණ කොට ඔප්පු කරන පිණිස සියලු මනුෂ්‍යයන් මොනවද කරලාද මොනවා කරලාද ආ චර්ච් එකේ ඉන්න අයව මොකද්ද කරන්නේ පාවුලතුමා අයයට මොකද්ද කරන්නේ මෙතන සම්පූර්ණ කරනවා මොකද්ද මේ සම්පූර්ණ කියන්නේ හා මිලියන 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 කුමාර දීලා මිලියන ප්‍රතිය කරලා අරිනවා හැමෝටම ගිවල් හදලා දෙනවා හා එහෙමද හැමෝටම කාර් එක අනිවාර්යෙන් ලැස්ති කරලා තියෙනවා ඔක්කොම ඒකද යේසුස් වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට ඒ ආව සම්පූර්ණ කරන්න මොකද ඒක තමයි මිනිස්ට්‍රි එක ඒක තමයි සේවය ඒක තමයි අපි මේ පොළවේ කරන්න ඕන සේවය මොකද අනිත් මිනිස්යන්ව යේසුස් වහන්සේගේ ස්වභාවයට ගේන එක නැත්නම් වෙන විදිහකින් කියනවනම් යේසුස් වහන්සේගේ ස්වභාවය මිනිස්යන් තුල ඇති කිරීම සම්පූර්ණ කොට ඔප්පු කරනවා බාර කරනවා අන්න ඒකට මොකදද කරන්නේ සියලු මිනිස්යන්ට මොනවද කරන්නේ දැනුමුතු කන් දෙනවා හරි දැනුමුතු කම් කියලා ඔතන කිව්වට ඔකේ ඉංග්‍රීසි පොඩ්ඩක් බලන්නකෝ වචනේ මොකද්ද කියලා warning every man warning කියන්නේ මොනවද අනතුරු අඟවනවා warning every man teaching every man සෑම කෙනෙකුටම උගන්වනවා දැනුමුතු කම් දෙනවා සියලු මිනිස්යන් සමයන් සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද සියලු ආකාර ප්‍රඥාවෙන් මනුෂ්‍යන්ට උගන්වනවා අනුතුරු වංගවනවා අවවාද දෙනවා ඕක තමයි සභාවේ ක්‍රියාකාරීත්වය වෙන්න ඕනේ සින්දු කියලා බයිලා දාලා dance කරලා barbecue දාලා ඒව කරන එක නෙමෙයි චර්ච් එකේ මොකද වෙන්න ඕනේ දැනුමුතු කම් දෙනවා අනුතුරු වංගවනවා තරවටුත් කරනවා යේසුස් වහන්සේ දැන් ඒවට කැමතිද එහෙම කරනකොට වදන්නවද මම දැන් දුක් වෙනවා මට එහෙම කෙනෙක් හිටියේ නැහැ කවුරුත් ආවේ නැහැ මට දැනුමුතු කම් දෙන්න කවුරුත් ආවේ නැහැ මට අවවාද දෙන්න කිසි කෙනෙක් මට තරවටු කරේ නැහැ මන් දන්නේ නැහැ කියලා මට සිද්ධ වුණා දෙවියන් වහන්සේගේ තරවටු අරගන්න කෙලින්ම එක සැර වැඩි එක සැර වැඩි එක මන් දන්නවා මං ගිය නිසා එක සැර වැඩි හැබැයි උන්වහන්සේ ආදරය නිසා ඒක කරන්නේ එකතකින් මම සතුට වෙනවා උන්වහන්සේ මට ඉදේ කරපු නිසා හැබැයි චර්ච් එක ඇතුලේ ඉන්න ඕනේ මේක අවවාද දෙන්න අනුශාසනා දෙන්න දැනුමුතු කන් දෙන්න අනුතුරු වංගවන්න උගන්වන්න අන්න එතකොට තමයි සම්පූර්ණත්වයට එන්නේ නැතුව හුරතල් කරව නෙමෙයි ඔව් අදන්නද අපේ චර්ච් එකට එන ගොඩාක් අය අපෝ හැරලා යනවා කියලා ගොඩක් අය YouTube එකේ දැකලා එනවා හරි පහුගිය දවස්වල පහුගිය කාලේ ගොඩාක් අය ගියා. එයි දන්නවද? සැර වැඩි. එයා සැර වැඩි. යාරු සැරයි. මම හිතන්නේ මං ගැන. හරි සැරයි. මොකද මම කතා කරන්න ගියාම ආයි මන් දන්නේ නැහැ ඔයගොල්ලන් අත්දැකලා තියනවද කියලා මං කතා කරනකොට ඉස්සලා කතා කරන්නේ හරි හොඳෙන් ආදරේ. හරි. මං තාම ඔයගලට සැර කරලා නැහැ. අපේ චර්ච් එකේ ගොඩක් අය ඉන්නවා. මගෙන් බැනුම් අහලා තිනවා හොඳට. හරි. ඇයිදනද මං එහෙම කරන්නේ උන්ට තියෙන ආදරේ නිසා. එයාට තියෙන ආදරේ නිසා. සමහර වෙලාවට කියන දේ අහන්න නැතුව එහෙම කරන්න සිද්ධ වෙනවා. ඒ මොකද අපිට ඕනේ මිනිස්යාව සම්පූර්ණ කරලා. යේසුස් වහන්සේගේ ස්වභාවය ඒකේ නතුල ඇති කරන්න එච්චරයි. ඒකට බාධා වෙන දේවල් ඒගොල්ලෝ කරනකොට අපි ඉස්සලා කියනවා එපා කරන්න මේක. ඊට පස්සේ අනුතුරු වඟවනවා. ඊට පස්සේ තරවටු කරනවා.
इतनी यहाँ करण दिया नेतु नाम एगोलियानो मुकद मे 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 जर्नी एक मे गमन गुड़ा खाया अलग अन्य ने गुड़ा खाया अलग अन्य ने ऐधन ना दे पुड़ा कापस सटे अंग बैठे दूर ने कोलोसी पोते ने अपील ने अपील भी पोते टे आपस रे एक अपारित छेद आए हरे पीलीपी तूने पहलव पीलीपी तूने पहलव इधर पड़ा दान क्रिस्तस वाहन से के सिद्ध अपतुल ऐतिवेन नौने एबेविन अपेन यम पमन दिन एक संपूर्ण व सिद्ध मैं बलन पावर तो मुकद्द किया ने किया अपेन एक याने सेवे करना आएगे यम पमन दिन एक संपूर्ण व सिटिद एक याने संपूर्ण विचाय हिटिया संपूर्ण तेरे गेंदा योने इतने इतने खता कर लेकिन अपन यम पमन देने एक संपूर्ण व सिटिद ओहु ए आकारण का ओहु निमे इतना वैराधी therefore let us as many as are mature have this mind एक याने संपूर्ण व सिटिना इन्नो एगोलंग के तीन न मानो सितम ऐतिकरण में एगोलंग तुलती ने क्रिस्टस वाहन से किसीता हरि ඒ සිතම ඇති කරගන්න ඒ විදියට හැසිරෙන්න ඒකයි ආදර්ශය යේසුස් වහන්සේ අපිට ආදර්ශයක් දුන්නා ගෝලයන්ගේ ආදර්ශය අනුව ගියා අන්න ඒ අනුව යන්න ඊට පස්සේ කියනවා නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්‍රාය ගත්තා වුණා මේකත් දෙවියන්තුන් උඹලට විතරක් කරනවා ඇත එකින් අදහස් කරන්නේ ඔයාට වෙන අභිප්‍රායක් තියෙනවා නම් ඔයාගේ හැංගිච්ච දෙවියන් වහන්සේ ඒක වඩා විතරක් කරයි අපි අභිප්‍රාය වෙන්න ඕනේ මොකක්ද क्रिस्तस वहां से अनुव यान्ना एक ने क्रिस्तियानी की लगी हुई क्रिस्तस वहां से अनुव यान्ना क्रिस्तियानी क्रिस्तस वहां से हानि कराना का उद्देश्य क्रिस्तस वहां से के स्वभाव संपूर्ण अतरला वे ना स्वभाव करने ऐड ए ऐड मन कियाने क्रिस्तियानी क्रिस्तियानी कियाने क्रिस्तस वहां से अनुव यान्ना ईलंग पादे නමුත් අපි යම් ස්වභාවයකට ඇවිත් තිබෙනවාද අන්න ඒ විදිහට හැසිරෙමු යම් ස්වභාවයකට අපි ඇවිල්ලා තියෙනවාද ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද අපි යම් කිසි විදිහට ක්‍රිස්තුස් වහන්සේගේ යම් කිසි ස්වභාවයකට අපි ඇවිල්ලා තියෙනවාද මේ මේ මේක ජර්නි එකක්නේ ඉතින් ටික ටික ක්‍රිස්තුස් වහන්සේගේ ගති ලක්ෂණ අපතුල ඇති වෙනවා එකතු වෙනවා ඒක තමයි වෙන්න ඕනේ මම කරේ එකපාරට ඉන්ස්ටන්ට් වෙන්නේ නෑ මේක ඉන්ස්ටන්ට් නෙමෙයි टिकल टिक क्रम क्रमें अभी मुकदमे क्रिस्तस वहां से के स्वभाव अपतुल अति वेनवा एक एक गति लक्षण है नवा आदर अति वेनवा इव सीम अति वेनवा इट पास अनित बराक ऊमनावा कहते मे मे मेवा एक ही एक ही एक ही कहते वे वहां से स्वभाव पाप या इपा वेनवा द्वेष करनवा देवल अपतुल टिक टिके इवसन इवसीम पलधर इवसीम अन्न ए स्वभाव अविल तीन ए विधियट असरे नोने अपे हसरी नोने अरे सहोदरेणी एक्व මා අනුව යන්නෝ වෙන්න බලන්න පාළුතුමා කියන මම දැන් මේ ගමන යන්නේ එන්න මාත් එක්ක මේ ගමන යන්න මේක ජර්නි එකක් එන්න එකතු වෙන්න අපිත් එක්ක මේ ගමන යන්න මොකද මම දන්නවා පැහැදිලිවම මට කිසිම සැකයක් නැහැ යේසුස් වහන්සේ අපි ඉස්සරහා යනවා කියලා एक गणन से कतरा निपा एक मट अद उदे अद उदे अद उदे अद कर्फ्यू दाला निशापे काटिया मगे वाइफ तव काटिया थ्री व्हीलर रेखे आनावा बेना पीली अंदर अरे दें कर्फ्यू दाला निशा काटिए पुलिस बेरे यार मैं दाला तीन तीन मैं आटे अब मग किसी दर प्रश्न अक्कर गाने पाए दें कर्फ्यू दिए नको तो कुमें मीटिंग्स कराने समट इतना प्रश्न कहते हुए ना कोची ने अरे में मम उदे दात मध्य मध्य इन्न कोट स्वामी ने समट कीनो दन गाला याज्ञा कर मन टग गाला दात मध्य कट होदला
මංගවිල මම දනගහලා යාඥා කරා. ඒ වෙලාවේ මම නෙමෙයි යාඥා කරේ ස්වාමීන් වහන්සේ මාතුලින් යාඥා කරා. යාඥා කළා පැයක් ගියේ නැහැ. මෙන්න ඩෝන් 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 ගල ඔක්කොම වෙනස් වෙනවා. කෝචි තියනවා කියලා කියනවා කර්ෆියු වයින් කරනවා කියලා දින ඔක්කොම මේ පැයක් ඇතුළත. හරි. මේ මේ මේම දෙවල් සිද්ධ වුණා. මම දැනගත්තා ස්වාමීන් වහන්සේ ඉන්නවා මෙතන. ස්වාමීන් වහන්සේ කරනවා දේවල්. පුදුම බාධක ටිකක් තිබුණේ හැබැයි ඔක්කොම ටික ජය ගත්තා. ඇයි දෙවියන් වහන්සේ අපි ඉස්සරහින් යන නිසා, ස්වාමීන් වහන්සේ අපි ඉස්සරහින් යන නිසා. යේසුස් වහන්සේ මේ සභාවේ පාලනය අරන් තිනවා. ඒක මට සහතිකයි. මේ ජර්නි එකට යේසුස් වහන්සේ අපි ඉදිරියෙන් යනවා. ඒක ගැන සැක කරන්න එපා. මම ඒක දකිනවා. මං එච්චර ලඟ වෙලා මම මේ අන්තිම දවස් දෙක තුනේ හිටියේ යාඥාවේ කන්දක් උඩ. මම ඒ ඒ යාඥා කරනකොට මට දැනුණා උන්වහන්සේ අපිත් එක්ක ඉන්න බව. දැනුණා විතරනේ මං දන්නව අස්තිරවම. හරි. එනිසා මේ එක්ව යමු. අපි නුඹලාට ආදර්ශයක් සිටින්නේ යම්සේද එසේ හැසිරෙන්න බලා ගන්න. එසේ හැසිරෙන්න බලා ගන්න. අපි කතා කරන්නේ අපේ ගමන ගැන. මං කතා කරන්නේ සම්පූර්ණත්වයට තාම ආවා කියලා පාවුතුමත් කියනවා. මං තාම අල්ලගත්තේ නැහැ. ඒ වගේ මාත් තාම අල්ලගෙන නැහැ. හැම මං ගමන යනවා. ඉතින් කතා කරන්නේ ඒකයි. අපිත් එක මේ ගමනය. අපිත් එක මේ ගමනය. මේක අමාරුයි. ඒක නිසා තමයි එකිනෙකාට උපකාර කරගන්නේ අපි. එකිනෙකාට ශක්තියක් වෙන්නේ අපි. ඊට පස්සේ මක්නිසාද නුඹලා බොහෝ වර කීලසත් දැනුත් අඬමින් කීලසත් බොහෝ දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියට සතුරුව සිටී. කුරුසියට හතුරු ගොඩක් සභාවල ඉන්න අය. සමා වෙන එක විවේචනයක් නෙමෙයි. ඒක තමයි වෙලා තියෙන්නේ. ඇයි දන්නවද? ඒගොල්ලෝ කතා කරන්නේ වෙනම දෙයක්, වෙනම පණිවිඩයක්, වෙනම මෙසේජ් එකක්. මේ ලෝකයේ සැප පහසුකම් නැතුව මේ ලෝකයේ දේවල් ආශිර්වාද කියලා ඒ දේවල් ලබාගෙන මේ ලෝකේ හොඳට ජීවත් වෙන්න, අනිත් අයට පේන්න. මට වස්තුව තියෙනවා, මට මේවා තියෙනවා, මට මේවා තියෙනවා කියලා පෙන්නන්න. දන්නවද, එක සහෝදරයෙක් අපිට හම්බුණා. ඒ සහෝදරයාගේ තිබුණා දුර්වලකමක්. හැම වෙලාවෙම මෙයා කතා කරන්නේ යාගේ සාර්ථකත්වය ගැන. යාගේ සාර්ථකත්වය ගැන. ඉතින් යාගේ පණිවිඩය එයා අහන මිනිස් අහන අය හිතුවා සාර්ථක වෙන නම් යේසුස් වහන්සේ ළඟට එන්න ඕනේ. සාර්ථක කිව්වේ මේ පොළවේ ආකාරයට. හොඳට වාහන තියාගෙන මේවා තියාගෙන අඩුපාඩු මුකුත් නැතුව හොඳට සැප ජීවිතයක් ගත කරන්න යේසුස් වහන්සේ ළඟට එන්න ඕනේ. ඒක තමයි දාලා තියෙන අයිඩියා එක. නෑ. නෑ මම ඔයාලට කියන්නම් දෙයක්. අධෛර්ය වෙන්නේ මේ දේ කියන්නේ, ධෛර්යමත් වෙන්න මම මේ කියන්නේ. යේසුස් වහන්සේ ළඟට ආවහම ඔයා හරි පණිවිඩයට ඇතුල් වෙලා ඔයා ධර්මිෂ්ඨව ජීවත් වෙන්න තීරණය කරනවා නේද? පීඩාව වැඩි වෙනවා. කොහෙද තියෙන්නේ? බයිබලේ තියෙන්නේ. පෙන්නන්න. කටේ ෂුවර් නෑ වගේ. 2 තිමති 3:12. එසේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ භක්තිවන්තව කියලා සිංහලෙන් තියෙන්නේ. ඒක නෙමෙයි ගෝඩ්ලිනස්. desire to live godly in Christ Jesus. යේසුස් වහන්සේ අනුව ජීවත් වෙන්න තීරණය කරන කැමති සියලු දෙනාට මොකද වෙන්නේ? හලෝ, මම නෙමෙයි කියන්නේ. බයිබලේ දිහා චෙක් කරලා බලන්න. ඔයගොල්ලෝ බයිබලේ තියෙනවා. මම බුරු කියනවත් දන්නේ නැහැ නේ. මේ මිනිහා වෙන බයිබල් හදාගෙන ඉනවත් දන්නේ නැහැ නේ. හොඳට ලියාගන්න. 2 තිමති 3:12 චෙක් කරලා බලන්න. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල වෙන වෙන ආගම්වල නෙමෙයි මම මේ කතා කරන්නේ. භක්තිවන්තව ඉන්න පුළුවන් වෙන වෙන ආගම්වල. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල උන්වහන්සේගේ වචනයට අනුව කීකරුව ජීවත් වෙන්න කැමති, ආසා කරන, තීරණය කරන සියලු දෙනාට මොකද වෙනවද වෙන්නේ? පීඩාව වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට පීඩාවක් නැත්තම් මට ප්‍රශ්නයක්. කාට හරි කියනනම් පීඩාවක් නැහැ කියලා ගැලවීම ලැබලද?
මොකද අපේ චර්ච් එකේ ඉන්න ඔක්කොටම තියෙන පීඩාව බලන්නද අපි හොඳ ෂෝක් කතාවක් තියෙනවා සමහර කය කියනවා අපේ චර්ච් එක ඔක්කොටම කාර් තියෙනවා අපේ චර්ච් එකට මං කියන අපේ චර්ච් එක ඔක්කොටම තියෙන දේ පීඩාව පීඩාව තියෙනවායි පීඩාව එනවා ඒක එන්න ඕනේ යේසුස් වහන්සේ කිව්වා මේ ලෝකේ නුඹලාට පීඩාව තිබේ මක් නිසාද මට පීඩාව තිබුණා උන්වහන්සේ කිව්වේ ඒකයි යේසුස් වහන්සේට පීඩාව තිබුණා උන්වහන්සේ කියනවා මටත් පීඩාව තිබුණා නුඹලාට පීඩාව තියෙනවා හැබැයි ශක්තිමත් වෙන්න මම ලෝකේ ජයගත්තා ඒ නිසා නුඹලා ජය ගන්නවා පීඩාව තියෙනවා පීඩාව එනවා හැබැයි ජය ගන්නවා බාධක එනවා බාධකයට යට වෙන්නේ බාධකයේ යට කරගෙන අපි යනවා ඉස්සරහට ඒකයි වෙනස පිලිපොතට යන් ආපහු පිලිපි අපි හිටියේ කොතන 18 නේද හිටියේ 18 3 18 3 18 කුරුසියට සතුරෝව සිටිනවා ඊළඟ පදේ ඔවුන්ගේ කෙලවර විනාශයයි විනාශය කියන්නේ මොකක්ද දන්නවද විනාශය කියන්නේ මොකක්ද කියලා දන්නවද ගේනවිල මම අපි ඩ්‍රාමා එකක් කරා වොයිස් ඩ්‍රාමා එකක් අපි හිතනවා පොඩ්ඩක් විෂුවල්ස් ටිකක් දාගන්න පුළුවන් ඒ කියලා වොයිස් ඩ්‍රාමා එකක් කරා ළඟදී මොකලන්ට එවයි අපි ඉවනවා ඔයගලන්ට ඒක අහම බලන්න විනිශ්චය ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ හරි කෙලවර විනාශයයි කියලා කිව්වම විනිශ්චය කිව්වම අපේ ඒක ඉච්චර වදින්නේ නැහැ වගේ අහල අහලද මන් දන්නෙත් නෑ ඒක නිකන් ගානක් නෑ වගේ ඒක පොඩ්ඩක් අහන්නේ ඩ්‍රාමා එක ඒක ඉංග්‍රීසි ඩ්‍රාමා එකක් අපි ට්‍රාන්ස්ලේට් කරා හරි මම ඉංග්‍රීසි එකේ වන්න හරි කෙලවර විනාශයයි ඔවුන්ගේ දෙවියෝ මොකද්ද බඩ ඒ කියන්නේ මොකද්ද කෑම කෑම විතර නෙමෙයි මේ මේ ලෝක සුඛ විහරණේ සැප සම්පත් ඒ දේවල් තමයි ඒගොල්ලන්ගේ දෙවියෝ ඒගොල්ලන්ට ඕනේ කොහොම හරි එක ලබා ගන්න. හරි. ඒ ඒ ඒගොල්ලන්ගේ අවසානයේ විනාශය. ඔවුන්ගේ පාරට්ටුව නම් ඔවුන්ගේ ලැජ්ජාව ගැන ඔවුන් සලකන්නේ මොනවද? ලෝකේ දේවල්. සලකන්නේ ලෝකේ දේවල්. දැන් ඒකෙන් අදහස් කරන්නේ වරදොල තේරුම් ගන්න එපා. ඒකෙන් අදහස් කරන්නේ අපි රසවල් කරන්න ඕනේ, බිස්නස් කරන්න ඕනේ. ඒ දැන් එහෙම කන්නේ. එහෙම කන්නේ. වරදොල තේරුම් ගන්න එපා. හැබැයි අපේ අවධානය කොහෙද තියෙන්නේ? අපේ ජීවිතේ මුල් දේ මොකද්ද? ඔයා ඔයාගේ ඔයාගේ ඔයා මේ වෙලාවේ හිතන ඔයාගේ ජීවිතේ මූලික කාරණේ මොකද්ද? අර දැන් මම දැක්ක UN එකෙන් කියලා තිනවා ලංකාවේ ඉන්න මිලියන 6ක් ඊළඟ කෑම වේල කොහෙන්ද එන්නේ කියලා බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ලෝකේ ඉන්න මිනිස්සු එහෙම තමයි හිතන්නේ. මොකද මං කරන්නේ? මං ඊළඟට මගේ කෑම වේල ගන්න. ඊළඟට මොකද කරන්නේ? මම හෙට මොකද කරන්නේ? ඕක තමයි අලුවේ තියෙන ලොකෝම දේ. ඉතින් අනේ ස්වාමිනී උපකාර කරන්න ඒක කරගන්න. සම්පූර්ණ වැරදි ක්‍රමයක් සම්පූර්ණ වැරදි ක්‍රමයක් ඔයා මූලිකතේ දීලා තියෙන අරදේට ඒක කරගන්න මෙයාගේ උපකාරය ඉල්ලනවා නෑ මේ දෙක මාරු වෙන්න ඕනේ ඔයාගේ මූලිකතේ දිගනස කරලා කියනවා ස්වාමිනී ඔයා මගේ මූලිකතේ මට හම්බුනත් එක නැතත් එකයි ස්වාමිනී ඔයා සැලසුම් කරලා තියෙන දේ මට ලබා දෙන්න මේ ලෝකේ තියෙන හැමදෙරම තියෙන ආශාව අත්තරින්න ඕනේ. ඔයාගේ තියෙන ඔක්කොම plans ඔය අත්තරින්න ඕනේ. ඒක අත්තරින්න ඕනේ බැප්ටිසම් එක වෙලාවේ. ඒකනේ කිව්වේ මම මැරුණා කියලා කිව්වද? බැප්ටයිස් වුණා නේද ඔයගොල්ලෝ? මගෙන් බැප්ටයිස් වුණා නේ ගොඩක් කට්ටිය මෙතන ඉන්නේ. මොකද කිව්වේ ඒ වෙලාවේ? මොකද තම කමට මොකද කරේ ඔයගොල්ලෝ? පැත්තකට කරලා හංගලා තිබ්බ චුට්ටකට. මැරුණා. මැරුණා කොහොමද ජීවත් වෙන්නේ? ජීවත් වෙන්න බෑ මරණ නම් මරුණා ඒ කෙනාට මරුණා ඒ ස්වභාවයට මරුණා එතනින් ඉවරයි ඒක අලුත් දෙයට ආරම්භ වෙනවා දෙවියන් වහන්සේ ගෙනියන ඔයා දන්නවද මම හිතුවා දෙවියන් වහන්සේ දන්නේ නැහැ කියලා අපිට ඕන දේවල් ඉච්චර නිකන් එයාට මේ සමාජය ගැන අදහසක් නැහැ මොකද එයා හිටිය අවුරුදු 2000කට ඉස්සලානේ එයා නිකන් මොකද මම එයාට කියලා දෙන්න ඕනේ ගොඩක් දේවල් කියලා සමහර වෙලාවට මමත් හිතුවා එයාට පොඩ්ඩක් සල්ලි හම්බ මම මගේ තියෙන ටැලන්ට් එක එයා දන්නේ නැහැ නිසා මම පොඩ්ඩක් පෙන්වන්න ඕනේ එයාට ෂෝ එකක් දාන්න ඕනේ ඒ නිසා ෆිල්ම් එකක් හදන්න ගියානේ මම වැඩ වගේ ඉතින් මමත් පොඩි පොඩි වැඩ දාන්න ගියා
මම හිතුව ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ගැන දෙනස දන්නේ දෙනසට සිංහල ෆිල්ම් එකක් හදන්න තමයි මාව ගලවගෙන තියෙන්නේ එයාට මන් නැතුව මුකුත් කරගන්න බෑ අන්න ඒ ඒ වගේ මෝඩ අදහස් තිබුණා අපේ මේ ලෝකේ දේවල් අපිට අවශ්‍ය බව දෙවියන් වහන්සේ දන්නවා අපිට වඩා හොඳට යා දේවල් දන්නවා ඔය දන්නවද අපි මට මතක නැහැ හරියට ඒක හා අපි අපි ඉන්න චර්ච් එක යමේ සීදී සභාවේ සහෝදරේ එයාගේ තියෙනවා ජීප් එකක් මිනිහා අටෝගෙන ওই ජීප් එක යන්නේ නේද මිනිහා මෙකැනික් වැඩ දන්නවා මිනිහා මිනිහා ටික වාහනේ ගැන දන්නව රම කරනවා ඉතින් මිනිහා වාහනේ කියලා කොහොම හරි මොකද්ද වෙලා ගිය බොක්ස් එකේ මොකද්ද මොකද්ද වෙලා වාහනේ පාක් කරපු තැන හිර වෙලා දැන් මහා වැස්සක් මිනිහට යන්න විදිහකුත් නැහැ මිනිහා වැස්සේ තෙමීගෙන මේක හදනව අරව කරනවා කොහොම හරි එදා ගෙදරාවලු වෙන වාහනයක ඇවිල්ලා පහුවෙන්දත් ගියා දැන් ඔෆිස් එකේ කාර් පාක් එකේ වාහනේ තියෙන. ගිහිල්ලා වැණියා කරනකොට වාහනේ හදන්න ට්‍රයි කරන අරම කරන මුකුත් හරියන්නේ නැහැ. මම කල්පනා කරා මේක හරියන්නේම නැහැ. පස්සේ මිනිහා නිකන් කිව්වලු. ඔක්කොම අතහැරලා ඔක්කොම කරලා කරලා හරියන්නේ නැතුණා මිනිහා ඇතුලේ වාඩි වෙලා මිනිහා කිව්වලු. ජීසස්. මට මේක අරන් යන්න උපකාර කරන්න කියලා කිව්වා. කියලා ස්ටාර්ට් කරලා ගහපු ගමන් හරි ගියා. මට දුර යන කියන පහුවෙන්ද චර්ච් එකට හරි වැඩේ ඉන්න පස්සේ මම මොකද වාහනේ මෙමුණ මෙමුණ දෙවියන් වහන්සේ වාහන ගැන දන්නෝනේ. දැන් මිනිහ මෙච්චර කල් හිතන් ඉඳලා තියෙන්නේ දෙවියන් වහන්සේ වාහන ගැන දන්නේ නැහැ. එයා තමයි දන්නේ. දෙවියන් වහන්සේ ඔක්කොම දේවල් දන්නවා. ඒ එයාගෙන් කිසි දෙයක් හැඟවිලා නැහැ. වාට ඕන දේ එයා දන්නවා. වාගේ අවශ්‍යතාවය දන්නවා. හැබැයි එයා කියන්නේ එයා මත යැපෙන්න. ඔයාගේ ටාගට් එක ફોකස් එක තියාගෙන යාලකට යන්නේ මේ මේ කියන්නේ එක. ඒගොල්ලන් සලකන්නේ කියන්නේ ඒගොල්ලන්ගේ ફોකස් එක. They set their mind. ඒක අදහස් ඒගොල්ලන්ගේ මනස යොමු කරන්නේ ලෝක දේවල් වලට. ඒගොල්ලන්ගේ මනස යොමු කරන්නේ මේ ලෝක දෙයක් ලබා ගන්න. චර්ච් එක වෙන්නේ ඕකයි අද ගොඩක්. මේ ලෝක දේවල් ලබා ගන්න නෙමෙයි අපේ මනස යොමු කරන්න ඕනේ. දෙවියන් වහන්සේගේ සරස්ම ඉෂ්ට කරන්න උන්වහන්සේ දුන්න දේ අරගන්න එච්චරයි. හැබැයි වදන දෙයක් අපි හිතුවට වඩා ගොඩක් දේවල් එයා ලෑසි කරලා තිනවා අපිට. මට ලෑසි කළා මේ තිබිච්ච දේවල් මම දැනන් හිටියේ නැහැ. මට ෂුවර් එකක් තිබුණෙත් නැහැ මුලදී අත්තම කියනවා. හැබැයි මම සම්පූර්ණ උන්වහන්සේට යටත් වෙලා කිව්වම ස්වාමිනී ඔයාගේ සරස්ම මගේ ජීවිතේ ඉෂ්ට කරන්න කියලා. ඒ සරස්ම මං හිතපු දෙයට වඩා අති විශාලයි. හැබැයි මේගොල්ලන් ඒගොල්ලන්ගේ මයින්ඩ් එක දාන්නේ ඒගොල්ලන්ගේ මනස යොමු කරවන්නේ ලෝක දේවල් වලට. ඊළඟ පදේ අපේ සිටිසන්ෂිප් එක නාගරිකත්වය නෙමෙයි අපේ පුරවැසිභාවය ස්වර්ගය. දැන් ඔයා ඔයාගෙන් මට උත්තර දෙන්න එපා. ඔයා ඔයාගෙන් අහන්න ඔයාගේ සිටිසන්ෂිප් එක තියෙන්නේ කොහෙද කියලා. දැන් සිටිසන්ෂිප් එක කිව්වම මොකද අදහස් කරන්නේ කියන්නේ? මොකද අදහස් කරන්නේ? ඔයාගේ අයිතිවාසිකම්, ඔයාගේ සැපයීම්, ඔයාගේ සියලු දේ එන්නේ කොහෙන්ද? සිටිසන්ෂිප් එක තියෙන තැනින්. ඒතර ඔයා පොළවෙන්නම් බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ සිටිසන්ෂිප් ඔයාගේ දේවල්. හරි. මොකද එතන තියෙන්නේ පොළවේ සිස්ටම් එකෙන් නම් බලාපොරොත්තු වෙන්නේ හා ඔයාගේ සිටිෂිප් එක කොහෙද තියෙන්නේ එතකොට ඔයාගේ 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 පුරවැසිභාවය කොහෙද තියෙන්නේ එතකොට පොළවේ හරි ඔයාගේ පුරවැසිභාවය තියෙන්නේ ස්වර්ගේ නම් හැමදේම බලාපොරොත්තු වෙන්නේ කොහෙන්ද? රැකවරණය, සැපීම, ආර්ථිකය ඔක්කොම දේවල් කොහෙද තුන තියෙන්නේ? එතන. පුරසිභාවේ තියෙන තැන. දැන් ඔයා අහන්න ඔයාගේ පුරසිභාවේ තියෙන්නේ කොහෙද කියලා. ඔයා ලංකාවේ පුරවැසියෙක්ද? දැන් ඔෆිෂියලි ලංකාවේ පුරවැසියෙක්. හැබැයි මගේ සැපීම, මගේ සිස්ටම් එක, මගේ ඔක්කොම දේවල් තියෙන්නේ මේ ලංකා සිස්ටම් එකේ මට මොකුත් වෙන්නේ නැහැ. සියලු දේ ස්වර්ගය සිටිසන්ෂිප් එක තියෙන හේන් නිසා. ඒ නිසා එතනින් ගැලවුම් කාර්යයක් වෙන ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනවා
අපි බලා සිටිනවා. සිරිසිෂිප් එක තියෙන එහෙනම් අපි යන්න හදන්නේ එතනට. හලෝ සිරිසිෂිප් එක තියෙනවා නම් කොහේ හරි අපි යන්න හදන්නේ කොහෙද? එතනට. ස්වර්ගේ නම් මගේ සිරිසිෂිප් එක තියෙන්නේ මම යන්න උත්සාහ කරන්නේ කොහටද? ස්වර්ගයට. එතනයි මගේ ඔක්කොම තියන්නේ. දමංහන්නම් ඔයාගේ ඔයාගේ වස්තු ඔයාගේ වටිනාම දේ ඔයාගේ ප්ලෑන්ස් ඔයාගේ ඔක්කොම තියෙන්නේ කොහෙද? පොළවේද? ස්වර්ගයේද? ආමෙන්. ඊට පස්සේ ඊළඟ පදේ. සියලු දේ who will transform our lowly body that it may be conformed to his glorious body according to the working by which he is able even to subdue all things to himself unwahanseetama yatat karaganna puluwan wu balaya lesa unwahanse ape pahatkame sharira unwahansege mahimaye sharireta samana wena pinisa wenas karana eka wenna rapture ekedi e rapture ekey yanna nan polave sambandhakama nathi karaganna hari ekai me katha karala kiyanne फोकस से कोई तीन नौ ने देवियाँ वहाँ से वो काफी दान नौ का अलू तीन उगरने के कीला देने देने में एक दान नौ है वे प्रैक्टिकली हैसिरी में दी एक तीन नौ आता एक ऐसा मंगवाट किया ने पलादार नौ कीला किया ने संपूर्ण अत्यंत नौ कीने का है संपूर्ण अत्यंत ना ලෝකයේ දේවල්ට නෙමෙයි අපි මානසිකව මුකරන්නේ ස්වර්ගික දෙයට සම්පූර්ණත්වයට එන්න දෙවියන් වහන්සේ ඉතුරු ටික කරයි මම දන්නේ නැහැ කොහෙද මොකද්ද වෙන්නේ කියලා මන් දැනන් හිටියේ නැහැ මම මෙහෙම සේවයක් කරයි කියලා. අදන්නවද නැහැ මම පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. මේ අද අපේ නුවර සේවය දෙවනි මීටින් එක. හරි. මේකට සෙනග එකතු වෙනවා දිනපතා. දිනපතා එකතු වෙනවා ඊයේ තෙකින එකතු වුණා. හැමදාම එකතු වෙනවා. හැමදාම එකතු වෙනවා. හසලක ඉඳලා එකිනෙක එන්න හිටියා. එන්න බැරුණා. එකතු වෙනවා එකතු වෙනවා එකතු වෙනවා. ඒ මොකද අපේ අපේ ක්‍රියාවක් නෙමෙයි ඒක. මම මං හිතුවේ නෑ මම මේ වගේ දෙයක් කරයි කියලා. හැබැයි උන්වහන්සේ මට ප්ලෑන් කරලා තිබුණා ඒක. ඒ ප්ලෑන් එක ක්‍රියාත්මක වුණේ නෑ මම මගේ ප්ලෑන් එක අතහරිනකම්. මගේ ප්ලෑන් එක මොකද නවත් තිබුණේ? ෆිල්ම් හදන්න. ක්‍රිස්තියානි මීඩියා. මීඩියා එකෙන් මාධ්‍ය අරගෙන නාට්‍ය හදලා ෆිල්ම් හදලා අර වකල්ලා ෂෝ කරලා දෙවියන් වහන්සේගේ සුභාරංචිය ගෙනිලා ලංකාවේ බොහෝ අයට සුභාරංචිය කියලා ඒ අයව ගැලවීමට ගෙන. දැන් මිනිස්සු ගැලවීමට ගෙන අර මුකුත් නොකර. ඒක ඉන්නේ දෙවියන් වහන්සේ. අර කාලේ එක්කෙනෙක් ආවේ නැහැ. හොඳනද ආපු එකක් අර ගියා. හිටියේ නැහැ. ඒ දවස්වල මුකුත් කරගන්න බැරුණා. ෆිල්ම් එකක් හදුවා මංවත් දැක්කේ නැහැ. තාම मुकुत करे मम हिट कर मुकुत करे जंड की हुआ जानो एंड की हुआ मेनो अतंट पल को जानो अरे कथा कर कथा करो एचर है खीन दे मंग करो एचर है मंग कराने मैं प्लान गहने अरव गहने दें कौर रेवते हैं लबन सुमान फिर मंदन ने मंदन है दें समर है कि ना वह मट हम बेन लबन सुमान मैं कह सॉरी मंदन है लबन सुमान मगे प्लान्स मंदन है मंदन है उन्होंने अंड क्यों हम जाना इंड क्यों हम इन ए पा क्यों हम निका इन हर सारा लाए ලෝකෙ දේ අතහැරලා දෙවියන් වහන්සේට සියල්ල බාර දුන්නාම හරිම සරලයි. එතන තමයි රෙස්ට් එක තියෙන්නේ විවේකය. මං ඉන්නේ රෙස්ට් එකේ. මං ඉන්නේ විවේකේ. බලනවා ඊයේ කඳ නැගලා මං හිතුවා මට නැගිට ගන්න බැරි වෙයි කියලා. මොකද බයික් එකේ උදේ ඉඳලා අපි හෙන වටයක් ගියානේ බයික් එකේ. මේ බයික් එකේ නැග්ගාම මේ වන්දන මේ බයික් එකේ සීට් එක හරි අප්සෙට්. ඒ බයික් එකේ හරි මේ කකුලේ ක්‍රෑම්ප් වෙනවා. अरे अनी बैक्स वगे नहीं मे बैक मे के मुखद अपसट पलल वैडी एक मंदे हरी अपसट दी ओके किलोमीटर विस अनकोट होदगा कर लंद लगी नोगी मेहमति मेहम कंद
කිලෝමීටර් 3ක් විතර මන් දන්නේ නැති මන් දන්නේ කොච්චරක්ද කියලා හරි නැග් ගහනද මං හිතුවා මං ඉවරයි කියලා මට වෙහෙස මං දන්නේ මොකද ස්වාමීනි ඔබ වහන්සේම අරන් යන්න මාව කියලා අනේ කිසි ප්‍රශ්නයක් නැහැ ගිහිල්ලා වාඩි වුණා වාඩිලා පැය භාගයක් කරනකොට මට ගානක්වත් නැහැ ගානක්වත් නැහැ හරි වයස හන්දිප මන් දැන් 100 කෙනෙක් ඒ වුණාට උන්වහන්සේ මාව අරන් යනවා ඒ මං ඔයගලන්ට කියන්නේ ඇයි දන්නවද මේ මං ගැන කතා කරනවා නෙමෙයි වරදවා තේරුම් ගන්න එපා මේක තමයි දෙවියන් වහන්සේ තුල රෙස්ට් එක මම උත්සාහ කරා මගේ උත්සාහයෙන් ගොඩක් දේවල් කරන්න වෙහෙසෙන ජීවිතේ වෙහෙස මට හොඳට තිබුණා මං දන්නවා ඒක මං ට්‍රයි කරා දේවල් කරන්න හරි ගියේ නෑ අත ගහන ගහන එක ෆේල් මොනවාද අත ගහන්නේ පිච්චෙනවා වගේ වෙනවා අන්දර අත ගහනක නැවත්තල මං කොහොස් අද්දික ඉස්සුවා මං දේවල් අත ගහන ගියාම පිච්චෙන්නේ අද්දික උස ගත්තා ස්වාමිනිය ඔය බාර ගන්න අනේ එදින ඔක්කොම හරියට සිද්ධ වෙන්න ගත්තා දැන් හිතන් ඉස්සලා දේවල් වෙනවා ඒ ස්වාමින් වහන්සේගේ ක්‍රියාව හැබැයි කාලයක් ගියා මට මේක තේරුම් ගන්න ඇයිදනද මට කවුරුත් ඉගැන්වුවේ නැහැ දොස්තරවන්ව නෙමෙයි කාටවත් මට කවුරුත් ඉගැන්වුවේ නැහැ දැන් මම ඔයගලන්ට උගන්වනවා දැන් මම ඔයගලන්ට කියලා දෙනවා මම ආදර්ශයක් වෙලා තියෙනවා මං හිතනවා මට ඕන එක වෙන්න මම ඔයගලන්ට කියනවා මේ ලිවිං ප්‍රූෆ් ලිවිං ප්‍රූෆ් හරි එනිසා බය වෙන්න එපා අතහරින්න දේවල් අතහැරියොත් 100ක් හම්බ වෙනවා යේසුස් වහන්සේ කිව්වා සුභාරංචිය නිසා හෝ මා නිසා හෝ මේ ලෝකේ මව පියා සහෝදරයෝ ගෙවල් ඔය අතහරිනවා නම් මේ ජීවිතේදී සිය ගුණයක් දෙනවා සදාකාලික ජීවිතයක් හම්බ වෙනවා කියලා කියනවා. වදන්නවද? මම අතහැරියා. මගේ ඔක්කොම මට අහිමි වුණා. යේසුස් පිළිගත්ත වෙලාවේ. ඔක්කොම මට අහිමි වුණා. මගේ සහෝදරයෝ ඔක්කොම මට නැති වුණා. අද මට සිය ගුණයට වැඩිය හම්බෙලා තියෙනවා. මමගේ ගේත් අතහැරියා. මමගේ ගේත් අතහැරියා. නැති වුණ නෑ මට ඒගේ. ඒ ගෙදර තමයි මම තාම ජීවත් වෙන්නේ. මම අතහැරියා. ඒ අතහැරියා මට ගෙවල් හම්බෙනවා මට යන යන තැන ගෙවල් තියෙනවා මට අයිති නෑ එකක්වත් හැබැයි මට පාවිච්චි කරන්න පුළුවන් මගේ ගෙදර වගේ පිටරට ගියාම සමහර අය කියලා තිනවා බ්‍රද ඔයා මිරට આવොත් ඔයා අපේ ගෙදර ඔයගේ ගෙදර වගේ තමයි අතාරින්න මේ ලෝකේ දේවල් වලට මනස යොමු කරලා මේ ලෝකේ ජයග්‍රහණය කරන්න බල ඒව කරන්න එපා දෙවියන් වහන්සේට ලඟ වෙන්න. උන්වහන්සේට බාර දෙන්න. එයා ඔයාව ජයග්‍රහණයට ගෙනියයි. ආමෙන්. අපි ආඥා කරමු. හාලෙලූයා. හාලෙලූයා. සුති වේවා. හාලෙලූයා. 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 යේසුස් වහන්සේ කිව්වා පළ දරන්න ඕනේ කියලා. සම්පූර්ණත්වයට පළ දරන්න. ගෝලයෝ අපිට කියනවා සම්පූර්ණත්වයට එන්න කියලා. බයිබලයේ අපිට කතා කරලා කියනවා උන්වහන්සේ ශුද්ධ බැවින් අපිත් සියලු හැසිරීමේදී ශුද්ධව සිටින්න ඕන කියලා. බයිබලයේ අපිට කියනවා යේසුස් වහන්සේ තුල මේ ලෝකේ කාරණා අතහැර තම කම නසා යේසුස් වහන්සේ අනුව එන්න කියලා. බයිබලයේ අපිට කියනවා උන්වහන්සේගේ සම්පූර්ණත්වයට අපි එන්න උන්වහන්සේ අපිව රැගෙන යනවා කියලා. මේ ලෝකේ කාරණාවලට වෙහෙසෙන්නේ නැතුව මේ ජීවිතයේ වෙහෙස නිසා මොනවද කන්නේ මොනවද බොන්නේ මොනවද අඳින්නේ මොනවද අපි කරන්නේ ඒවා ගැන වෙහෙසෙන්නේ අන්‍ය ජාතීන් කියලා යේසුස් වහන්සේ කිව්වා ඒවට වෙහෙස නොවි උන්වහන්සේගේ රාජ්‍ය සොයන්න ධර්මිෂ්ඨකම සොයන්න අන් සියල්ලන් ඔබට දෙනු ඇතයි කියලා කිව්වා ඒක විශ්වාස කරන්න ඒක කියපු ස්වාමින් වහන්සේ විශ්වාසවන්තයි එසේ කියපු ස්වාමින් වහන්සේ විශ්වාසවන්තයි මම ඔබට කියන්නම් මගේ සහෝදරයා සහෝදරිය අද දවසේ
දෙවියන් වහන්සේට කතා කරලා කියන්නේ මගේ ළඟට එන්න මන් නුඹ නොදන්නා මහා දේ නුඹට පෙන්වන්න වෙනවා උන්වහන්සේ ළඟට ගියාම උන්වහන්සේ අපි නොදන්න ගොඩක් දේවල් අපිට පෙන්වනවා ඒ විතරක් නෙමෙයි අපිට ලබා දෙනවා අපි වාරන් යනවා ගමනක් ඔගොල්ලන් මේ ජර්නී එකට ඇතුල් වෙච්ච කට්ටිය ඔගොල්ලන් මේ ගමනට ඇතුල් වෙච්ච කට්ටිය හැබැයි මේ ගමන දුෂ්කරයි මොකද මාර්ගය දුෂ්කර නිසා හැබැයි දුෂ්කරම වූ ස්ථානේ උන්වහන්සේ අපිව උසුලාගෙන යන බව මතක කරන්න එපා මොකද යේසුස් වහන්සේ කිව්වා මම නුඹලාව අතහරින්නේ නැහැ අනාථයන් මෙන් ලෝකාන්තිමේ දක්වා නුඹලත් එක්ක ඉන්නවා කිව්වා එකියු තනන් වහන්සේ විශ්වාසවන්තයි එනිසා මම ඔයගලංගෙන් ඉල්ලනවා යටත් කරන්න සීලු දේ ඔබගේ සියලු දේ යටත් කරන්න උන්වහන්සේට සියලු දේ බාර දෙන්න උන්වහන්සේට සියලු දේ උන්වහන්සේගේ අල්තාරේ මත තියන්න කියලා කියන ස්වාමිනී මෙන්න සියල්ල ඔබ වහන්සේ ඉදිරියේ මාව රැගෙන යන්න ඔබ වහන්සේගේ මාර්ගයේ මෙච්චර කල් මම මගේ මාර්ගයේ යන්න හැදුවනම් ස්වාමිනී මෙන්න අදි මම නවත්තනවා මම ඔබ වහන්සේගේ මාර්ගය යනවා මට ඕනේ ඔබ වහන්සේගේ උපකාරය නොවේයි මට ඕනේ ඔබ වහන්සේගේ සලස්ම තුල ගමන් කරන පිණිස සම්පූර්ණ යටත් වෙන්ටයි ඔබ වහන්සේයි මාව අරන් යන්නේ මට වෙනම ගමනක් නැහැ මට තියෙන ඔබ වහන්සේත් එක්ක ගමනයි මෙන්න ස්වාමිනී අපි ඔබ වහන්සේ ඉදිරියට යටත් වෙනවා බාර වෙනවා ස්වාමිනී ඔබ වහන්සේ අපේ සිතේ අතුලාන්තය දන්නා වූ දෙවියන් වහන්සේ අපි හැම කෙනෙකුගේම සිත්වල ගැඹුරු සිතුවිලි විමසන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේකින් කිසි දෙයක් සැඟවිලා නැහැ ස්වාමිනී සැඟවන්නත් බෑ ඒ නිසා ස්වාමිනී මෙන්න සියල්ල විවෘතව තිබෙනවා ඔබ වහන්සේ ඉදිරියේ මෙන්න ස්වාමිනී අපි එකිනෙක කෙනා ශක්තිමත් කරන්න බලවත් කරන්න මා බලවත් කරන්නා වූ සමිදානන් තුල මට සියල්ල කළ හැකි ඒ නිසා ඔබ වහන්සේගේ බලය ඒ ශුද්ධාත්ම බලය ඒ ශුද්ධාත්ම ආලේපය මග පෙන්වීම ඉගැන්වීම තරවටුව අවවාදය අනුශාසනාව ස්වාමිනී ලබා දෙන්න ඔබ වහන්සේගේ ගමන යන පිණිස දකුණටවත් වමටවත් හැරෙන්නේ නැතුව ඔබ වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න ස්වාමිනී අපි හැමෝටම උපකාර කරන්න මෙච්චර කල් ස්වාමිනී අපි ඔබ වහන්සේගෙන් ඈත් වුණා නම් අපි ඔබ වහන්සේ තුල ඉන්නවා කියලා හිතාගෙන අපි අපේ ගමන ගියා නම් අපේ අරමුණු ඉෂ්ට කරගන්න උත්සාහ කරා නම් අපේ වෙන වෙන අභිප්‍රායන් අපි ඉෂ්ට කරගන්න උත්සාහ කරා නම් ස්වාමිනී අපිට සමා වෙන්න අපිට ලිදරව් කරන්න වෙන අභිප්‍රායක් ඇත්තම් දෙවියන් වහන්සේම නුඹලට ලිදරව් කරනවා කියලා බයිබලේ කිව්වා ස්වාමිනී ඒ නිසා අපේ වෙන අභිප්‍රායක් තියෙනවා නම් ස්වාමිනී අපිට ලිදරව් කරන්න ස්වාමිනී මෙන්න අපි සමාව ඉල්ලනවා සමාව වෙන්න ස්වාමිනී සමාව වෙන්න අපේ යතින් සිදුවුණු සියලු වරදට පාපයට අපිව ලේසියෙන් හසු කරගන්න පාපේ අපිව ගලව ගන්න ස්වාමිනී වගේම ස්වාමිනී අපේ යතින් සිදුවුණු සියලු පාපයට වරදට අපිට සමාව වෙන්න ස්වාමිනී ඒ කුරුසියේදී ඔබ වහන්සේගේ ශරීරයෙන් ගලා ගිය ඒ ශුද්ධ අනර්ග ලේවලින් අපි එකිනෙකව සෝදන්න ස්වාමිනී ඒ ශුද්ධකම මට දෙන්න පිරිසිදුකම මට දෙන්න ඔබ වහන්සේගේ සලස්ම තුල යන්න ස්වාමිනී මග පෙන්වන්න ස්වාමිනී යටත් වෙනවා යටත් කරනවා සියලු දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්